මේකෙදී 11 a කොටස වර්ගජ සමීකරණ කොටසක් b කොටස තියෙන්නේ මේ ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය ගණක් ඉතින් මේ ගණන් දෙකම අතරම ගොඩක් ළමයි ලකුණු 150 අරන් තියුණා ඒක ගැන මට සතුටුයි ඔය වගේම තමයි මේක ටිකක් අමා ලේසි කියන්න බෑ මේ වර්ගජ සමීකරණ මාපාංක දාලා ළමයිම බය කරලා තියෙනවා ඒකෝර ඔය වගේ ගණක් එක්සෑම් මේද සමහර ළමයි මුලදී දැක්කම බය වෙන ඔය මාපාංක ලකුණ එහෙම දාලා තියෙනකොට ඉතින් බය වෙන්නේ නැතුව ගාන හදන්න උත්සාහ කරන්න එතකොට ඔය ලකුණු ඔක්කොම අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් බලන්න මේ ගාන මෙතන කියනවා ගාන x සමානයි 3x² + 2ax + b කියලා කියන එක වර්ගයේ ශ්‍රිතයක් විදියට තියෙනවා x සමානයි 3x² + 2ax + b කියලා වර්ගයේ ශ්‍රිතයක් විදියට තියෙනවා ඒ වුණාට ab කියන්නේ සාර්ථක සංඛ්‍යාවයි කියලා දීලා තියෙනවා ඊට පස්සේ ගාන කියනවා f x සමානයි බිඳුව සමීකරණ අන්න මේක වර්ගයේ ශ්‍රිත x x සමානයි බිඳුව කියලා මේ වර්ග ශ්‍රිතය බිඳුවට සමාන කරලා 3x² + 2ax + b සමානයි බිඳුව කියලා වර්ග සමීකරණයකට හරවන දැන් වර්ගයේ සමීකරණයක් වෙයි වර්ගයේ සමීකරණය තාත්තික ප්‍රබින්න මූල දෙකක් ඇති බව දී ඇත මේකට තාත්තික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියන්නේ ඩෙල්ටා මූල තාත්තිකයි ප්‍රබින්න නම් ඩෙල්ටා විශාලයි බිඳුවයි ඩෙල්ටා කියන්නේ b වර්ගයට 4යි ඒ d වර්ග කියන්නේ 4යි a ගේ වර්ගය ඍණ 4 වාරයක් 3 වාරයක් b විශාලයි බිඳුවයි 16යි a වර්ග විශාලයි 12යි ab 4ෙන් බෙදුවාම 4යි a වර්ග විශාලයි 3යි b ab නේ 3යි b ඔන්නම් ප්‍රකාශනයක් තියෙනවා ඒ වර්ග ඔමින වැරද්දලා තියෙන කොයි හරි මේක දෙකයි නේ දෙකයි ඒක වර්ග සෝරි අන්න ඒ වගේ වැරද්දක් වුණා ඒ වැරද්ද අහු වෙනවා කිසිම ගැටලුවක් නැහැ බය වෙන්න එපා අදීසියෙන් සුරු කරන්න දීලානේ තියෙන්නේ එතකොට ඔගොල්ලෝ මේ වෙකේ උත්සාහ කරන්න දරුවෝ ඔයගොල්ලන්ට ස්පීඩ් එක වැඩි කරන්න බොරු කලබලයක් නැති වුණාට ස්පීඩ් එක වැඩි කරන්න ඒ කියන්නේ කොයි වෙලාවකද ඔයගොල්ලෝ එක්සෑම් එකේ ගාණක් හදනකොට ස්පීඩ් එක වැඩි කරන්න ඕන සෝරි මේකදී ගාණකදී ස්පීඩ් එක වැඩි කරන්න ඕන බව පෙන්වන්න කියලා තියෙන ගණන් වල විශේෂයද අනිත් ගණන් කල්පනාවෙන් හරහා මොකද උත්තරේ ආවටින් ආපහු වැරදීම අතුළු කිරීම මොනවා හරි වෙලා තියෙනවා නම් වැරද්දක් වෙලා තියෙනවා නම් මේ වැරද්ද හදාගන්න chance එකක් එන්නේ නැහැ හැබැයි මොනවා හරි එකක් බව පෙන්වන්න තියෙනවා නම් ඒක හැකි ඉක්මනින් ස්ටෙප් අඩු කර කර හිතින් සුළු කර කර ඒක ගන්න අනිවාර්යයෙන්ම බව පෙන්වන්න තියෙනවා නම් උත්තරේ ආවේ නැත්නම් අපිට ඩබල් චෙක් කරන්න පුළුවන් සරිකව උත්තරේ යන්න පුළුවන් හැබැයි තමන්ට උන වැරද්ද ඊට පස්සේ හරිය අපිට හදා ගන්න නම් දෙදරදී ඕගොල්ලන්ට උත්තරයක් ආවේ නැති වුණොත් ආපහු ඒ ඩබල් චෙක් කරලා උත්තරේ එන පස්සෙට ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕන උත්තරේ ආවේ නැත්නම් තමන්ම බලලා මාකින් ස්කීම් එක බලලා කොහෙද වැරදුනේ කියලා නෙමෙයි තමන්ම බලලා මේ උත්තරේ වැරදිලා තියෙනවා මෙන්න මෙතන කියලා පුරුදුනොත් ඉතින් එක්සෑම් එකේදී තරදුනොත් හදා ගන්න පුළුවන්. එහෙම පුරුදු නැත්නම් ඉතින් දෙයනේ කියලා ස්ලෝ වෙලා යන්න. ඉතින් ස්ලෝ වෙලා ගියොත් ගණන් 3ක් 4ක් හදනකොට වෙලා විතර වෙලා තියෙයි. ඉවර වෙලා තියෙයි. ඉතුරු වෙලා නෙමෙයි ඉවර වෙලා තියෙයි. මේකේදී ලකුණු 20ක් දීලා තියෙනවා මෙන්න මේ කොටසට. ওই කොටසට ලකුණු 20ක් දීලා තියෙනවා ගාන හතර. ඊට පස්සේ මොකද්ද කියන්නේ? f x සමානයි බිඳුවේ මූල ආල්ෆා බීටා කියලා කියනවා. ඒ කියන්නේ 3x² + 2ay + b සමානයි බිඳුවේ මූල ආල්ෆා බීටා කියලා කියනවා. ආල්ෆා + බීටා කියන්නේ ඍණ b බෙදීම 2ay බෙදීම 3යි ආල්ෆා බීටා කියන්නේ b බෙදීම 3යි. ඊට පස්සේ කියනවා ආල්ෆා ඍණ බීටාගේ වර්ගය. එතකොට ආල්ෆා ඍණ බීටාගේ මාපාංකය සුළු කරන්න කියලා තියෙනවා. මාපාංකය සුළු කරන්න මුලින්ම වර්ගය හොයාගන්න. ආල්ෆා ඍණ බීටාගේ වර්ගය කියන්නේ ආල්ෆා ධන බීටාගේ වර්ගය ඍණ 4යි ආල්ෆා බීටා. මේක සුදු කරලා බලන්න මේක යගේ එනවා. ආල්ෆා ධන බීටාගේ වර්ගය කියන්නේ 4යි a වර්ග බෙදීම 9 ඍණ 4යි b බෙදීම 3 4 බෙදීම 9 වාරයක් a වර්ග ඍණ 3යි b. එතකොට ආල්ෆා ඍණ බීටාගේ මාපාංක කියන්නේ වර්ගමූලයේ ධනාංකය. එතකොට දෙක බෙදීම 3 වාරයක් a වර්ග ඍණ 3i b ගේ
वर्गमूल धनहोरी धनहोरी एक वेरदीनवा मेतन लखन विसी पहा धनहोरी तंत्र लखन पहाने मापांक लखना शनिवार धना मापांक मेके मापांक धना विद्राइए लखन हतलिस वर्गमूले अनिवार्य धना मापांक वर्गमूल मापांक अब अभी धन दिलाईना अनिवार्य मापांक इक समीकरण समीकरण मेदक मूल वर्ग समीकरण अलफदान बीटा के मापांक अलफदीन बीटा के मापांक मूलवन वर्ग समीकरण वर्ग ऋण मूल एक मूल एक अलफदान बीटा के मापांक अलफरीन बीटा के मापांक मूल गुणते अलफरीन बीटा के मापांक अलफदान बीटा के मापांक समान बिंदु समान मे बिंदु की अमसक लखन दड़ एक्स वर्गरी एक्स वार मूल एकत्वी मे देखे एकत्व तुन बेदी मे देखा एवल मापांक दान ए वर्गरी तुनाय बीगे वर्ग मूल दान मूल गुणित नम अत्र बेदी नम आय एवल मापांक दान आ गया एक वर्ग मूल अतुलट अवश्य उत्तरे विजय बल ओ अत्र बेदी नम आय ए वर्ग अतुलट ए वर्ग आकला हतर तुना ए वर्ग बीगे वर्ग मूल समान बिंदुआ नमें वेडिकराम मित्र नमें वेडिकराम नमे आई एक्स वर्ग तुना तीन मेक तुने वेडिकराम ऋण हया एक्स वार केवल मापांक धन ए वर्ग तुना बीके वर्ग मूल धन हतराय एवल हतर ऋण तुना ए वर्ग बीके वर्ग मूल समान बिंदु आई GX समान एक्स अने पी एक्स वर्ग लेकिन ओके समहर दिबुना दाने की विद्य ओण विद्य करोति समहर लकड़ अड़वा मत सेच विद्य मम लकड़ अड़क दाने को समय लखन अड़वे विजय मित्र गाने की देखे लब्ध
HX කියලා ගත්තොත් මේක 3x ධන 2 කියලා ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන් බෙදුම් ඇල්ගොරිතම් එකේ. මම ඕඩ් එක්ස්ප්‍රෙස් කරගන්න. මේක GX කියන එක x ඍණ 1යි x ධන 2කින් බෙදුවාම ලබ්ධිය HX ශේෂය මේක. ඊට පස්සේ ගාණේ කියනවා බලන්න ගාණේ හොඳ ආකාරව තියනවා මේක x ඍණ 1කින් බෙදුව විට ශේෂය 5 x ධන 2කින් බෙදුව විට ශේෂය ඍණ 4 බව පෙන්වන්නේ කියලා. ඒක මුලදිම කියන්නේ සමහර PQ එව්වට පස්සේ ඒක පෙන්වන්න උත්සාහ කරනවා. එහෙම එපා. x ඍණ 1කින් බෙදුවාම ශේෂය x ඍණ 1කින් බෙදුව විට ශේෂය g1 x වෙනුවට 1 දැම්මම මොකද වෙන්නේ? g1 කියන්නේ 3 ධන 2 සමානයි 5යි. එච්චරයි. x ඍණ 2කින් බෙදුව විට ශේෂය g x ධන 2කින් බෙදුවාම g ඍණ 2. x ධන 2කින් බෙදුවාම ශේෂය g ඍණ 2. මේ කාලේ බිඳුවයි ඍණ 6 ධන 2 කියන්නේ ඍණ 4යි. මේ තේලි දෙකේ ලකුණු තේලි දෙකේ පොඩි මේවෙකට ලකුණු ගොඩක් දෙන්න එපා. එතකොට මෙතන මේක මේකේ ලකුණු දීලා තියෙනවා මෙන්න මේ විශේෂ මේවෙකට මේ කැලියට ලකුණු 10ක් දීලා තියෙනවා මේ ශේෂය 5යි කියලා කියන මෙන්න මේකට ලකුණු 5යි මේකට ලකුණු 5යි මේකට 5යි මේකට 5යි ලකුණු 30ක් එක වෙනුවෙන් වෙන් කරලා තියෙනවා බලන්න ওই විදිහට ලකුණු දෙන්න එහෙම ලකුණු තියනවා. ඊටතර මේ ලෙවල් වල දීලා තියෙනවා. මේ මගේ වුණාවට දීලා තියෙන එක නෙමෙයි. ඒ ලෙවල් වල දීපු එක. පොඩ්ඩක් ඔය අවුරුද්දේ මේ ළමයින්ට ওই විදිහට බබා වගේ ලකුණු ලැබිලා තියෙනවා. ඒ අවුරුද්ද ලේසි අනේ ඊළඟ අවුරුද්ද මේ එක. එහෙම කියලා හිතන්න එපා. හැම අවුරුද්දෙම මෙහෙමයි. ටිකක් වෙනස් ගණන් තියෙනවා. ඉතින් වෙනස් ගණන් කල්පනා කරන්න ඊට පස්සේ ලේසි වෙයි. මේ අවුරුද්ද ලේසි කියලා එහෙම මට නම් හිතුණා නෑ. මට නම් හිතලා තියෙන හැම අවුරුද්දම ලේසි. ඒ අපි දකින්න විදිය අනුව අපි පුරුදු වෙලා තියෙන විදිය අනුව ඉතින් මේ අවුරුද්දේ මේ තියෙන දේ ඔගොල්ලෝ හරියට කියවුවා නම් මේ ගාන ලේසියෙන් පෙනේ. ඊට පස්සේ කියනවා t හා q වල අගයන් සොයන්නලු. දැන් ඔන්න තියෙනවා g1 කියන්නේ 5යි. gx කියලා දීලා තියෙනවා x ඝනය ධන px වර්ග ධන qx ධන 1 කියලා. x සමාන 1 ගත්තොත් g එක සමානයි 1 ධන p ධන q ධන 1 1 5යි. එතකොට එනවා p ධන q සමානයි 3යි කියලා. ඒ වගේම x සමාන ඍණ 2 ගත්තාම g ඍණ 2 කියන්නේ ඍණ 8 ධන 4යි p ඍණ 2යි q ධන 1යි. g ඍණ 2 කියන්නේ ඍණ 4 සමානයි ඍණ 7 ධන 4යි p ඍණ 2යි q. මෙතනින් යනවා 7යි p 4යි p ඍණ 2යි q සමානයි 3යි කියලා. එතකොට මේ දෙක සමාන කරා. මේ දෙක සමාන කරාම එනවා 4යි p ඍණ 2යි q සමානයි p ධන q කියලා. 3යි p සමානයි 3යි q p සමානයි q එනවා. p සමානයි 3 බෙදීම 2යි q සමානයි 3 බෙදීම. ඒක ගොඩක් ළමයි පුරුදු වෙලා තියෙනවා. සමීකරණ විසඳද්දි මේකෙන් p අයින් කළා මේකෙන් q අයින් කළා එහෙම සුළු කරා. ඇත්තටම එහෙම අවශ්‍ය නැහැ. ඒ මොකද මේ දෙකේ නියතපල දෙක සමාන නම් ඒ දෙක සමාන කළා p q අතර සම්බන්ධතාවයක් අරන් එතනින් උත්තර ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. එතකොට මේක සුළු කරනවට මම දීලා තියෙන ලකුණු 20යි යා. මොකද ගානේ අන්තිමනේ. සමගාමී සමීකරණ සුළු කරනවට ලකුණු වැඩිපුර දෙන්නේ නැහැ. ආදේශ කරනවට නෙමෙයි. මේකට ලකුණු 20ක් දීලා තියෙනවා. 20 මේ සමීකරණය ගන්නවට 5යි. මේකට 5යි මේ අගයන් දෙකට 5 5. ඔන්න ඔය විදිහට ලකුණු 20 බෙදලා තියෙනවා. ඊට පස්සේ ගාණේ කියනවා මොකද්ද ගාණේ කියන්නේ PQ වල ඔය ආපු උත්තරේ හරිද කියලා කන්ෆර්ම් කරගන්න. දැන් PQ වලට වෙනස් උත්තරයක් එන්න පුළුවන්. ඒක හරිද කියලා නිශ්චිත කරගන්න අන්තිමට තත්ත්වයක් දීලා තියෙනවා. මේක ඇති වැඩක් නෙමෙයි. PQ x ධන අගයන් සඳහා x ධන එකෙන් gx සාධකයක් බව පෙන්වන්න කියලා තියෙනවා. x ධන එක gx සාධකයක්. gx කියන්නේ එතකොට මොකක්ද ඇත්තටම? gx කියන්නේ x ඝනය ධන 3 බෙදීම 2x වර්ග ධන 3 බෙදීම 2x ධන 1. ගොඩක් ළමයින්ට පුරුදු නැහැ. අර pq වලට භාග සංඛ්‍යාවම නිකන් වැරදි කියලා හිතනවා. මේ වැරදි කියලා හිතාගෙන gedara yana එක නවත්තන්න. ඒගොල්ලෝ කියලා තියනවා x ධන එක සාධකයක් කියලා පෙන්නන්න. එහෙනම් g ඍණ එක හෙව්වොත් මෙතන එනවා
ලකුණු 15 ක් තියෙනවා. ඉතින් ඔය 105 අපේ මේකද x and ගණන්ද කියලා හිතලා රක්ෂකවටම ලේසි.